ෙරුවන් සරණයි අදත් අපි මහා සිංහලේ බෞද්ධ ඉතිහාසය තවත් පවැඩ සටහනක් සඳහා සවී සම්බෝධී විහාරයේ මේ විචිත්‍ර මණ්ඩ පේවෙේත පැමිණ තිබෙනවා ෞද්ධය නාලිකාව රහා ලෝ වැසිී ලංකා වැසි වර්තමාන සහ අනාගත බොහෝ පුරවැසිියන්ට ඉතිහාසය පිළිබඳ කිසියම් විඳිමත් සාකච්ඡාවක් සටහන් කොට ඇැබීම සඳහා. එනිසා එබඳු යිතිහාසික අවස්ථාවක් ලාංකයේ මාධ්‍ය කරණය තුළට කැඳවා ගත්තු අපට ආරාධනාකොට බෞද්ධය නාලිකාව හරහා ලංකයේ ඉතිහාසේ හා සම්බන්ධක සයම් මාතෘකාවක සාකච්ඡාවක් දීර්ග ලෙස පවත්වන්නේ ඇයි කරන ලද ආරාධනාවට පිම් පිණිස අපි ආරාධන අප වෙත සිදු කරනුන් ලද ලැබූ තරනාගම කුසදම්මා අභිධහන නායක ස්මිද්‍යයන් වහන්සේ අපවත් වූ තැන් පටන් උන්වහන්සේට පිම් පිණිස න්වහන්සේට අජරාමර නිවන් සම්පත්තිත්වේවා කියන. ති රජෂ්ඨානය මයි අපි මේ වැඩ සඳහන පවත්වාගෙන යන්නේ. උන්වහන්සේගේ අධිකෘතිය මොනතරං අනාගතවාදීද කියා දිනෙන් දින දැනෙනවා. අපහුගේ මාස හතරක පමණ කාලයක් අපට මහසිංල බෞද්ධ තිහස වැඩසටන පවත්වන්නටු හැකිවුුණා විිවිධ හේතුන්මත ඒ කාලය තුළ මා මගේ කළුගඟදිගේ සංචාරය සඳහා බ්හූ තැංවලට යනු ලැබුවා අපේ ඔය මං පහුගේ කාලෙ හිටි පාලින්ද නුවර පැත්තේ. මේ රයිගම්පුරෝරේ පාලින් නුවට පැත්තේ පස්දුම්කෝරලේ ඇවිදින විට මට ඉතාම ඉහලින් මහාසිංහලේ බෞද්ධීඉතිහාසය සම්බන්ධවයන ගන්තරෙන් එය භාවිතා කරන විදවත් අය බොහෝ දෙනෙක් හමූනාය හොඳ ගැමිියෝ ඔවන් මහාසිංහලේ බද්ධී තිහාසේ නිරන්තරයෙන් බෞද්ධ නාලිකාව හරහා නර්මණය මේ පමාවට හේතු කුමක්ද ඇයි මේ වැඩසටහන දැන්ප්‍රචාරයෙන් අන්්‍යයාදී කාරණා බොහොමයක්. සම සාකච්ඡා කළ ඔවුන්ගේ අදහස් වලට අනුව මාදැනගත්තා මේ ඉතිහාසය පිළිබඳේ රජකතන්දරේ රජ රජනාමාවලිය ඉතිහාසය පුරාජේරුව පමණක් සාකච්ඡා නොකොට අපි ඒ විෂයට අනුබද්ධ ඊට සමාන්තර තවත් බොහෝ විෂයන් සංඛයාාවක් සමස්ථ ඓතිහාසික සංස්කෘතියටම අදාළ බොහෝදෑ අපසාකච්ඡා කරන බව පිළිබඳ අගේ කිරම් එතුමන් මට දක්කවවා එනිසා මංගේ සියල්ල අනුමෝදන් කරන අපේ ධර්නාකමමුක් සතුදම්ම දැනනායක හාදුරට උන්වහන්සේ නිසා තමයි අප එබඳු හරසරයන් එබඳු ප්‍රහර්ෂයන් භුක්තිම දින්නේ අපේ ජීවිත කාලය තුළ. එනිසා ැ ඉතිහාසය මැනවින් වටහා ගතය යුතුව වෙනවා. එඒ නිසා ඉතිහාසය රචනා කිරීම වනාහි තිශයින්ම බර පතල කාරණාවක් ොද මේ විග්‍රහ කරු ලබන්නේ මෙමටතැන්සිර තවත් සතවර්ශ ගරනාව කියාර පසු. අපි අදඉඳගැන මහාවන්සේ පොනරවවාදේ පිළිබඳ කරන රාද රචනාව පිග්‍රහ කරනවා. ඒ රචනාවේ මහා පරාක්‍ර බාහ රජ්ුරුවන් පිළබඳ මහා පරක්ක්‍රම භහු රජ්ජුුවන් දේශී වශයෙන් පවත්වපු මහා යුද්ධාවලිය පිළිබඳ.ඇතුමාන් ලංකාව සස්ත්‍රීක කෘෂි ආර්ථිකයක් සඳහා ගොඩන ගවාකාරේ ජාත්‍යන්තර වළඳ කටයුතු මෙහෙප ආකාරය සහ. අවසාන් වශයෙන් ජාත්‍යන්තර යුද කටයුතු පවත්තපු ආකාරය. මහාවන්සේ තින තොරොතුරු පිළිබඳ වර්තමානිික අප සාකච්ඡා කරන්න. ඇතුට ඒ සාකච්ඡාව මෑතකාලයේදී අපේ රටේ පහල වෙන යම්යම් පුරවස්තුන් සංග සෙල්ලිපි සංග සසධනය කරමින් විදේශීය වාර්තා සමඟ විදේශී ඉතිහාසයන් සමග සසන්ධනය කරමින් සාකච්ඡා කරන්නට අපි හැකිවත් වෙන වර්තමානයද. නිසා වර්මාන ලංකාවරජනා කර මහවන්සේත අවුරදු යකින් දෙසයකින් පන්සයකින් සාකච්ඡා කරන ට තවත් ඕනෑ තරම් සාධක සාචිතියේී ඒව සංසධනය කරන්න ඉතිහාසේ සාකච්ඡා ය බන්ඳුයි. එ නිසා එබන්ධු සාරගර්භ සාකච්ඡාවක් පවත්වන්නට අපට හැකියාව ලැබන්නේ අප සතුව ඉතිහාස දැනුමින් අනුවන ඒවා නිරන්ත්‍රයෙන් පරිශීලනය කරන පර්යේේෂණය කරන බිද්වතුන් සිටින නිසා මා නිරන්තරයෙන්ම ඩම්බරෙනවා මගේ ිද්ත් බ්ඩලේ පිළිබඳ මගේ සම්පද්දායකත්වය පිබඳ. එනිසා මගේ සම්පද්දායකත්තේට ගෞරව කරමින් එය හඳුන්වා දෙමින් මමගේ වැඩ සටහන ආරම්භ කරන්න බලාපපුරොත්වයවා එ සින්ම වැඩදා පරිදිම අපේ දරනනාගම කුස දමනායක හාමුදුුවන් සංග සමකාලීනුව වැඩ සිටි න්වහන්සේගේ යුගයේදීම මේ වැඩ සටහනට උන්වහන්සේගේ ආරාධනාවම වැඩම කොට වදාල සීනෑ කොරලේප්‍රධාන සංගනායක ම්පත් හෙියන්තුරු රජමා විහාරයේ විහාරාධිශ්වර වැනිිමිටිය විශල්ල රතනනායක හාඳුර අඟදහොත් පුොදුන්ද මන්ඩ පට පිළිගොන් ලබන අතර මාර කලින් කිවූ ඉතිහාසේ යළි කියවමින් වෙනත්මානවලින් පුරාවිද්‍යාත්මකමානයෙන් සාහිත්‍ය ඒකමානයෙන් ආරංචි මාත්‍රමානයෙන් සාකච්ඡා අනුසාකච්ඡාමානයන් ගෙන් ඉතිහාසේ යළි කියවමින් අපටේ පිළුඳ තුොරතුරු ඉදිරිපත් කරන පෙරාදිනිි විශිද්‍යාලයේ. පුරාවිද්‍යාන්සේ ගෞරව උපාවිධහරි පර්තමාන බෞද්ධ පාලිවිශව විද්‍යාලයේ කතිකාචාර දුහරය උසලන ශංක මල්සිරි තරුණ කතිකාචාරතුමවත් ම ෝම ගෞරව වනි වැඩටතරන්න පිළිගඩබන ගම අවසර අපප ආරම් කරන්නට යන්නේ මහා සිංහලේ බෞද්ධ ඉතිහාසයි. ප හඳරනේ ගියවතා වේ අපි සාකච්චා කල අබහන්සේ මේ සාකච්ඡාව ගීවතාවේ ආරම්භ කිරීමේද බොහු වැදගත් තුරතුරුතෝකයක් ඉදිරිපත් කරුලැබ පොළොන්න්නරු යුගගේ අනු භිශේෂයෙන්ම පරකරම් බහු රජුරංග යුග යුදධ සේනාංකවල හැමනතා යුද්ධය නැමැති පරිපාලනයකකය මොන තරං සැදුම්ලත් මොන තර විධිමත් කරම පටිපාටික ට අනු සකස්්‍රී තිබුණාද කියනක මහාවස තුරතුරු ස්්‍රිතවම. එනිසා එබන්ධු පරිපාලන වියූහකින් සමන්විත වූ නිසාම සහ මහත් අදදකම් සම්භාරයකින් යුද්ධය පිළිබඳ දේශී වශයෙන් ලංකාවත් තුළම පරාක්‍රම්බාහු රජජුරුවන් කුමාර කාලේ සිටම පවත්තව යුද්ධවල ම අත්දැකීමත් ඉන්දියාව වගේ රාජ්‍යයන් සමග බුරුමේ වැනි රාජ්‍යන් සමග සමීප සම්බන්තා පබෙනඳ සබන්තා පැවැත්වීමෙන් ඒ රජ්‍යයන් තුළ ුද්දරිපාලනකට යුතු පිළිඳත් නොයෙක් අදැකම් තුමට තියෙනට ඇති. අන්න එහම යුදධ පරිපාලනය විධමත්කමම හේතුවන්නට පුළුවන් ලංකාව විදේශයකට විදේශයන් ආක්‍රණය කිරීම දක්වා යුද්ධයයේ දියුණ කර ගැනීම පිළබඳ කරණාව වහන්සේ ගේගතා විතා හොඩින් සසාකච්තායකු ලැබ. ඉන් පසු අපි දෙවන කළ සෙල්ලිපිය හරහත් යළිත් අපේ බුරුම සටන පිළබඳ නදා කලා. එතැන් සිට සාකචාව ඉදිරිටිෙනනට අව්සරයි නා ර උුපෘදු ආකාරයෙන් අද දවසෙත් අපාත්ති වදාල ධරනාාගම කුසදම්මා විධාන නායක හන්දරන් වහන්සේට පින් පෞවනෝමින් වර්තමාන අධ්‍යස දුරන්දරා අපේ හිතවත් බොරලන්දේ වජර්ඥාන හාමුදුන වහන්සය තුළු ඒ බෞද්ධ්‍යා මාධජාලයේ වර්තමාන ඒ කාරිමන් ලෑටත් සිත්පතමින් ලක්වැ ලෝවැසි ශ්‍රපණය කරන හැමදලාටමත් යහවත සිත ප්‍රාථනා කරමින්ම අද දවසත් අපි මේ කටයුත් ආරම කරනවා පසුගේ දවසේ සාකච්ඡා කරේ අපි රාමණ්්‍ය දේශේ ආක්‍රමණය කිරීම රාමණ්්‍ය දේ ආක්‍රමණය කිරීම සම්බන්ධව ඒ මහාවංසේ සඳහන් කරන විස්තර ස්ස සඳහංකළ අප දෙවන කළ සෙල්ලිපියේ ඒත් තුොරුතුරු. සමකාලයනව ඉදිරිපත් කරපු කාරණ කුසුමීය නගරය ගැන මහාවංසය සඳහන් වෙනවා දෙවන කළ සෙල්ලිපෙත් ඒනවම සඳහන්ගෙන නකල ගකින් ගොඩ බැස්ස යරත් කරගත නරේ කුසුමිය කියන නගරේ. එරි පස්සේ බෝනාදත්්‍යය අරවංසතු රජතුමා සම්බන්ධවත් මහාවංසේ සඳහන් වෙනවා ඉර අමතරව දෙවන කල සෙල්ලිපියත් ඒ නබ එවිදිම සඳහන් වෙනවා. ඉරඟට අපෝ කිතුල් ගන්නු වර යුද්ධ ප්‍රධාන සම්බන්ධව සඳහන් වෙනවා මහාවංසත් එරස ඒවනේම දුන්නු ප්‍රධානය තමයි වර ප්‍රධහර විශාල දෙවන කළ එපදේශය දුන්නු ඉඩකඩන් එවාසේ එදුනු වරදාන. ගැන මෑඇත ාහකි ගොඩක් දෙන කතා කරන දනම් දැනටත් අපට දෙවන කල පංසල බහූමිය අහමවෙන්න ගේල දැනිතාවම සොච්චම ඉතුරලා තියෙන්නේ. මෙවා සම්බන්ධවා සමහර කෙනෙක් හොඳාකාරෙන් දකිනවා සමහර කෙනෙක්ත් දුන්නටකමක් නෑ කියලා එහෙම කියන ඇත් අදත් ඉන්නවා. ජක පහුගේ කාලසිමාවත්ඒ දේශපාලල අයප සමහරගල්ල කිවවා මොකට ොච්චර පංසල් කිඩම්. දුන්නටකමක් නෑ කියලාසිල් දෙවනකළ සෙල්ලපි වගේ සෙල්ලපියයක් මහිතන්නේ අරකිවන මීට කල්නොත් විදේසී රඩක් ආක්‍රයමය කර බවට සඳහන් වෙන්නේ පලාක්කන බාහුරජුරු විතරයි ඒ පරාක්‍රබාහරජ්ජුරු ඒවගේ යුතු වැදුනා කියලා ආක්‍රමණයක් කළා කියලා සටහන් කරන ඒවගේ සෙල්ලිපයක්ක්තිෙන්නේෙ දෙවන කළ විතරයි ඒ සෙල්ලිපිය රත් දැරට හානි පමුණෝරු. දේවගේ තැනක් අරස්සා කර ැෙනෙීමේ මුලු ඉතිහාසේම අපට රස් කරන්න පුළුවන් එද දෙවන කළ ස්ථානය අප බොහ වටන ස්ථානයක් ඉරක් දෙවනගෙන සෙල්ලේපයට බොම වට ස්ථානයක් මේක මේ හොඳ මේ බොලු මිතති්‍ය කතන්දරයක් නෙමේ මේ සත්‍යකතන්දරයක්න සා තමයි එක් හෙතුරුදල් නෝර කෙනාට මේ වගේ වර ප්‍රදාන දෙන්න ඔන්න ෑ නු යුද්දෙනවාන ඒවගේ කාරයක් කරපුන සාතමයි ඒ දක් කළේ. අපේ තියෙන තාදයක් තමයි අප සමහර එදායදම අපට යරත් විසගේ පසදබන්දන්නන්නේ නෑ කොමන අපේ දේවල් අපට අගේ නැතිකවක්තියෙනවා සාේේවල්ගේර නැතිකමක් තියන එදායි අපේ අගේ කිරීම් අපට විශ්වාස නැති මක්තියන ඔහිතන්ගේ අප අපේ දේවල් අපට අගේ කරන්න නතිකම එදත්තියන අදත්ති න. මේක එලෙකු හ හානියක් ඒවගේ බහා විද්්‍යතුන් නක් මේ මේ ගන්ද්‍රකත්වවරු විිවිද්ධා අපට හම වනා එහෙම අපේ දේවල් අගේ නොකර මේ විෙනත් මේ බටිහිර දේවල් බටහි වි්‍යාත්නය කවර කියීීම දවල්තම අගේ කරන්නේ ඉව්වා තමා හරි කියලා එහෙම හැම සේස්ත්‍රයකම තියනවා. එක අ අපට විච්චි ලොකු අවාසනවක් කියලා. අපි අ මැත්ත කියන්න ඕෝට. අපට විච්චලක අවසනාව වහසේක්ක ව ඇදත් වන දත්ව ටරන තන්න හඳරනේ අපේ දේ අගගේ කියරන නැතිකම ඉධදාති පිච්චයක් නෙමයි කියෙන හන්සි පවාදින් වගේ දැම්මතන කියනවා. අපට පරක්ක බාහොරජරෝයි අරමණ දේශයාතර විරසය කරන්න කේලමකයි. එතකොට මේ අපේ රජතුමා සම්බන්ධුව කියලා බොරු කේලාම් කියලා. අපේකම අයින්කල්ලා අේ රට හෙනගැහුණොත්කමක් නෑ මොනවනත්ක වන්න අරමණ රජ්ර ලව අප ට මහන පහලමක් ගන්න ලුවන් ඒක හොඳයි කියලා හිපුවා කේලක් කීව අපේලක්ක කිය බොරුවක් ේවතාව පුරු වතන පා්චි කර කෝදුරුවන් කියලා. කනහ කොඳරන්න න රුවන් කර කොඳරන්නක් එතකොට එහෙම සම්බන්ධව විස්තරය වෙනවා.ඉ එතකොට අපේකම සම්බන්ධ පවදීමත් ඉතිහාසය පුරාම ලංකාවේ තිබුණනික එ මේ යිතිහාසය පුරාම මේ පවාදීම තිබුණු නිසා තමයි අපේ ඉතිහාස මහා වාසනවංත අවස්ථාවං වොලට පෘතු ගේශ ලන්දේ ඉංග්‍රීසිය ගෝලත් අනුාධපොර පොන් ර ගොත් මහා දෙලක්වාම පට වෙලාතිය ලොකුම නැස්පැත්තිය වින්නහිය මේ පවාදීමයි. අපේදේ වල සම්බන්ධව එක දෙයක් සම්බන්ධ විධ මත්‍ර ඒ කොච්චර වටනාකම තිබුණත් ඒ සම්බන්ධු එකක් කනනා ධරන මත විවිධාකාරෙන් දිරිපාත් කරලා තින් එවා කඩකපපල කරන ක්‍රමයක් තියෙනවා. වටනාදය වද ඒව සම්බන්ධ අප මාධියක කිය හොඳර මටනම පශසේ වෙන්නේ බෞද්ධ මාධ්‍යියය හන්ඳ අපි එහෙම කතා කරන්න යන්නේ. හ දවල් නවා මෙතන පහෝ මෙතන කේලාංකීමට අමතර තවත් සිදධියක් අපේ මදක් කරන්න ඕන ඇත්තරම මේ වෙනකොට මේ ප්‍රදේශයේ කාම්බෝජයේ ගොඩක් බලට ආවාද අපේ කාම්බෝජය සම්බන්ධ අපි දන්නවා අරමණ දේශේ දේශීම උල්ලංගනය කරනින් කාම්බෝජය ඉදිරියටට යුදරක්්‍රමේ වෙනනිස කටුතු කලදී මේ වරාවල් රාසයක බලය අල්ලගත්තා කාම් බෝජි. අපට මක්ජන් පරක්න බාහරජ්ජරුවන්ගේ අපේ ඉජවිෂණ හංකලානය අර සැම්පතියෝ මාන් පලකෝ සාමන්තයෙන් මෙම යුදධ සක්තිය සම්බන්ධ ඒද සක්තිය සම්බන්ධ කතා කරන්නකොට එතුමාගේ නාකශක්ති නායක බලය දැන් ජබාහ රජ්ජුරුවන් කාලය අපි දන්නවා නාය්‍යශක්තිය අඇත්තිබුණ එතුමා ඉදාවට කියන යුද් කර හැ. මාතොටට මන්නාරමටික හිල්ල ගොඩ බිමේදිහරි ඕන එට පිටටරදි හරි එහමන්තල් ලංකාව හරි යුතුවදෙනවාන එන්න කියලා ආර්ථනා කරලා නායක හමුදාව රංගහිල්ල මන්නාරම හදර ද නිි බ ි දන්නවා විජේ ාහර ජුුවන් නායක ක්ති යක සක්තියක්තිම විජේ ාාවරජුුවන් මෙවා තවතව දෙගුණු තෙකුණු වුණා පරක්කම්බාහරජුුවන් කාලය නකොට මේ නවග ක්ති්‍ය අපේ රට ආරක්සාර විතුරක් නෙම විේසියගේ ොදාගත්තා අපට පේර හැටියට වරදාම විදේශය වරදාාම සඳහා යොදාගත්තා මහාපරක්කම් බහු රජ්ජරු. එනිසාහත මයි ධාරපණ දේශය වගේ රඩවල සම්න්ධ කරගෙන අලි ඇතුම් වෙනත් දේවල සම්බන්ධ අපේ විරදාාම් කරට අමතරව කාම්බෝජයේ සම්බන්ධ කරගෙනත් අපි වෙරදාම කුළ බඩු වර්ග නොයෙක් දේවල් කාම්භෝජයටිවීමේ යෙදුණ මේ කාම්බෝජය සමඟ වරදාම් කිරීමේ දී ඔන්න. ඒකට විරසකුණා මට පේන හැටියට කවුද අරමණ දේශේ. බෝනාධත් මේ කියපු රජෝරු අරමද රජෝරු විරුද්ධව න එකක හේතුවත්තමයි මේ කාම්බෝජය යැම් බලට එන කාම්බෝජය සමඟ පවත්තානගේපු විඩන් සම්මාන්ධතාවයක් ඒ පවත්තාගෙන යම සම්බන්ධව යංගසේ අගමත්තත්වයෙන්ට ඇති අරමණ දේශේ. හැබ අපේ පැරකුම්බාරජජරුවන්ට අරමණ දේශයට වඩා. ඉදියට මෙම පැවතුනු කාම්බෝජය සමඟ මේ වෙරඳ ගරන්තනුව පොවත්තා කෙන ෑම මේ ඉඩෝඩා රටේ සංවර්ධනයට හේතුවෙන්න ඇති. එනිසා තමයි කාම්බෝජත්තක සම්බඳධකම් පැඇත්වේ. අ අපි දන්නවා පැරකුම්බාරජ්ජරෝ කාම්භෝජයට පිළත් කර යඇව්වා අර වාජෙස්සර හාමුදුරු එලාක ධර්මය ඇව්වා ඒ කාම්බෝජ සමක මේ ඥාති සම්බන්ධ කම් පුවත්වන්න තමයි කොමාරිකාු පිත් කර යඇව්. ඒ කුමාරකාරණයා පහු බොරුමෙන් නාත්තකත්තේ එදට කාම්බෝජය පිරත් කළල යාපු. එ මෙම විධ සම්බන්ධකං ඇතිකර කරමින් බුරුමය සමඟටත් එහා තවගේපු කාම්භෝජය සමඟ ලොකු සම්බන්ධ ඇතිකරගන්න පැරකුම්බාරජ්වල උත්සහගන්න ඇැති මෙම කාම්භෝජ දක්වා අප නාවික සක්න මේ යන්නේ එන වරදාාම් කරන්න පුළුවන්කම තිබුණේම ඇත්තරම විශාල නාාවක ශක්තියක් රුම් ලාල ජුනන් පරලනිසා ද අපට දෙවනක සල්ලිපිය අපි සඳහන් කළේ නැව් සියගානක් නමි දහස්ගානක් ගියා කියෙනවතන දස්ගානක් නැව් ග්‍යා කියලා.කට හස්ගානක් දූපතක් ගමන් කරන්නසේගේ ඒ මහමන් සේකතන්දරය තියනවා දූපතක් ගමන්ගන්නාසේ කියලා. එතකොට දෙවට සැල්ලිබේ තිෙනවා දස්ගානක් නැව් පිළත් කළ ඇව්වා කියෙන කතන්දරේ. එන්ද මේක බොරු කතන්දරයක් නෙමි මේක සත්‍යකතන්දරයක් කියන දවා අපට තොරොතුර තියෙන්නේ? ඒවාගේ මට නැවතම වෙනදහ සම්මේ මට හැදුන එදා මෙතුමා දෙවන කළ සෙල්ලිපියේ සම්පෝර්ම පෙළ පාලියම බිස්තරේමාපෝ කිවනකොට එදා භගසාාව. එදා විවාහර භාසාාවනක ලිවේ කොන්න්නර යගයේ හරශ විහාහර භාසාාව යදාපට මේ සතවට සෙන්න අපටඇවතේරෙන්නේෑ. හ ා ේරන කට අපට ඒගේ පැත්තිොලින් අපට බාසාවාදී වත් වන සෙලා දන න න කට බාසාාව සමන්ද අ ාද පුරයෝගේ බාසාාව හර රන ට පො රගේ හම කම් සල්ලිපික් ටන බල න ඉදපට හැකත් තම්ම අගේ කරන ලන් ද ප න ම දකරන්න . හමාන් දේශය අක්කමනය එක මිච්‍යාකතාවක්ලීමේ සත්‍යකතාවක් කිය නතමයි මගේ අදහස් දැහි තව කාරණාවත් තමයි ශංක මට තියෙන මහාවංසේ ද පර පරක්‍රම හ රජ්රුව පිළිබඳ දර්ග පැදිලිකිරීම මහන්සිතිනරිච්චද කරනාවක් මංහිතරන්නේ දුටු ගමු රජවුවන් පසු ඩි ප්‍රමාණයක් කරුණු දක්වන්නේ පරිච්චේද ප්‍රමාණයයක් වැඩීට අමතරවයි පරිච්චේද තුළ තියන කරුණු. නම් ගම් පිළිබඳ විස්තර බොහොමයක් සඳහන එක හේතුව සමහරවිට වර්තමාට ලංවෙන් ලංුවෙන්ඩ ඉහම්ඹ වෙන ඉතිහා ශක්ෂසාධ ක්‍රමාණ වැනි නිසායෙන් ඇති අනුරධ පුර යුගයටට වඩා පොන්ව යුග වර්ත්වානයට ලඟගයින ඒ නිසා හෙමත්වෙෙන්න්නට පුළුවන්. දැන් එච්චර විස්තර ප්‍රමාණයක් රචනා කරන මහාමංක්ෂකර්තුුවරයා. මේ රාමයි්්‍ය සටන පිළිබඳතා කෙටිකොල් පොටසක් හිතරයිනෙද මහවන්ේ දක්වන් දීර්ලෙස දක්වන්න ඇසමට ඊට වඩාආද මේ. ඇ මදුරාවට ඉන්දියාවට කරන ලද ආක පණිලාට ආක්‍රමණය කිරීම කියන පරිච්චේද ඊට වඩා දීර් ලෙස දක්ොන්නොවා මාතයේ තිබෙන පරිවර්තන පරිවර්තත මහන්සේ පව පිටු ගණනාවක් පණඩිට ආක්‍රමණය කිරීම සඳහාදයක් වනවා නමුත් නැව් පිටත්වීම ආදී ැගු නාරාමණ්‍ය දේශය අල්ලා ැීම කියන කොටසහෙම ඉතා සුළ කොටසක් හැත්තා හතර වෙන පරිච්ේද. නමුත් මහා ලොකු විස්තරයක් දක්වන්නේෑ පි ප්‍රධාන වශයෙන්ම අපි සංසන්ධනය කළුතින් පඩිරටල්ලා ගැනීම. පාන්්්‍ය දේශය ආක්‍රමණයකිරීමේ දකුණුඉන්දියාව මදුරාව ආක්‍රමණය කිරීම කියන කොටසත් රාමණ්්‍යාක්‍රමණය කිරීම කියන කොටසත් සසධනය කෙරෝතින්. මේ මේ දෙකෙන් අඩු අඩු විස්තර ප්‍රමාණයක් තියන්නේ රාම්්‍ය දේශයත්තර අල්ලං ගැනීම. හැදැයි අනිිපත්ෙන් ගත්තාම් පුරාවිද්‍යාත්මක වශයෙන්ගත්තහම අපට පණඩිට අල්ලා ගැනීම පිරඳ ලංකාවේ සෙල්ලිපියයක් හමුවන්න නෑ ම හිතන්නන්නේ. පනනිරට පිළිබඳ පරිතාට ආක්‍රමණය පිබඳ දැ දෙවනකට සල්ලිපිය හා සසාමාන සෙල්ලපියක් හමුවන්න්නනෑ. හැයි රාමණ්්‍ය දේශේ ආක්‍රමණය කිරීම පිළිබඳ දෙවනගල සල්ලිපියයක් පිටුවන.ඇතුරයිේ සෙල්ලිපිය පරක්ක්‍රමහ රජුම් පිළිබඳ තරෙන හා වීර වික්‍රමාධිත්‍ය වර්ණනාවක් සහ. ඊළඟට සෙල්ි පිහිටවනට උපයවක්ත වෙච්ච කාරණාව. ෞද නගරකිත්ති. නගරකිත්ති පිළිබඳ එතුන්ට දෙන පරිත්තාාක පිම කරන විස්තර ඒ විස්තරේ රාමණ්්‍ය දේශ ආක්‍රණය කළා කියන ප්‍රවෘ්තිය සඳහන් වෙනවා පසුකාලනවාමි මහනුරයුගගේ දිහට එන කොට අපි ැ ඔය පන රාමණ්්‍ය දේශේ සියමය පිළිබඳ අපේ සම්බන්තා බොහොම හටගන්නවන එතකොට ඒ එහ නිසා ඔය රාමණ්්‍ය මෙන තැුණු අත්මිදික ආශයාර්තික කලාපය සහ ලංකාවතර බුදු දහම මුල්කොටගෙන විශාල් සම්බන්තා හටගන්න. නැවතත් අහන ගේසර ඇහු වගේම මේ සටන පිළිබඳ අපට රාමං්්‍ය දේශිකව අප පර්රේෂණය කරලා නැද් අපි මේ තව ස්ොෑ බැලිම් කරලා නැද අපි මේ පිළිබඳ මේක මුල් කොටගෙන කෙරිච්චා යිතිහාසික විද්වුවත් පර්ේෂණ තියෙනවද රාමං්‍ය දේශටකු සිින් හෙය යිතිහාසය විමර්ශණයකොට මේ තොරොතුරු සොයා බලන පර්ේෂණ ලංකාර සිද්ධ වෙලා තියෙනවාද එත්තරම දැන් මුලින් අර බුතුමා කිව්වර සංකඛ්‍යාත්මක දත්තගෙන විස්තරයපුොට්ඩක් අවධාන්ට ොමුකළුත්හෙම ද මේ විස්තරය අපිට එන්නේ මහාවන්සේ හැත්ත හතර පරිච්චයේදේන එතර මේ හැත්ත හතර පරිච්චේ දේ රාමණ්්‍යදේශය ආක්‍රමණය සම්බන්ධයෙන් විස්තරය ආරම්භ වෙන්නේ දහවෙනි ගාතාවේ දහවෙනි ගාතාව ඒක තමයි අර කියන්නේ නිවාසත්තා මනුස්සා නං සම්මාධිට්ටි සමංගිනං ලංකාරාමණ්්‍ය දේශන බේදෝනයවත්ති සබදා. ඒකන ර අපි මිට කල්නුතු ස්තර කළා සම්මාධිට්ටියයේ හ එල්බගත්ත මිනිස්තුුන්ට වාසස්ථාන වෙච්ච. ලංකාව සහ රාමණ්්‍ය දේශයේ බේදෝනේවත්ති සබ්බදා කිසිකල්හි පිහිදයක් ඇති නොවීයේ. එහෙමතමයි විස්තරය පටන්ගති. ඊට පස්සෙද මේ විස්තරයේ සංග්‍රාමය අවසානය දක්වා ගමන් කරන කොට ගාතා හැට පහක් මහාවන්සේ අන්තර්ගත හැත්ත පස්සනි ගාතාවේ තමයි මේ සංග්‍රාමය අවසන්කිරීම ගෙන සඳහන් කලති එක ගාතා හට පක් මහන්සේ ති න ම ම ත ර හැ ත ප සිහල හස ප පරිවර්නය කුත් ේ ක පතර ගත්තෙමේ අදහස් දැ අධහරෝ. නිසා යම් අඩුවක්ක ඔට පේනව අමුත් ගාතා හැටපක්ෙන් කරල ති නවා හැයි අපි පොඩ්ඩක් බලන්න ඕනේ අ ඔබතුමා ඊළඟටකිපකාරණ ඒන්නේ පාණ්ඩ දේශයක් ක්‍රමණය කිරීමට සාපේක්ෂව රමාණ්‍ය දේශාක්‍රණය කිරීම පිළිබඳව ස්තේ කටි දම ඒක ඉතාම පැහැදිලි පාණඩ දේශ සබන්ධයෙන් සිල්ලිියයක් අපට හුව නෑ නෑනෑ එතකොටට අපි මෙහමකි පාණ් දේශආක්‍රමය කිරීම පිළිබඳව තෙක් සල්ිියා කම්බිලාන ස්රට හම්බිනත් පුලුව එතකොට ඇයි ඒක අප ෝඩක් හිතන්න ඕන කාරණයක් මේ තින පරතරේ එකම පේනවා අඩුමගානය මහාවන්ස රචකයාට හෝ උබතුමාකිව වවාගේ මේ රචකයා සිද්වලට බොෝම ආසන්න කාලෙක ජීත්තව චක් නක්ටි. එතරේ මහාවන්ස රචකයාට මේ සිද්ධි දෙක දැනුණු විදි දෙකක්ද. ඒකන්නේ රාමාණ්‍ය දේශයා ක්‍රමණයකිරීම ඔහුට දැනුණු විදිට වඩා ප්‍රබලද පාණ් දශය ආක්‍රමණය කිරියම් දෙන්නු විදි එම නන් ඇත්තර මොහට ලබුණ තොරොතුරු රාමණ්‍ය දේශය ආක්‍රමණය කිරීම් සම්බන්ධය තොතුරු අඩු විද පාණ දේශ සම්න්ධෙන් වැඩිද නැත්තයි මගේ මේදක කියවනකොද අපි ස්රාක පැදිිරන පුුවන්ගේ අපි පනිරටේ යුද්ධක නත්තකට පස්සේහට හිතෙනවා පඩි රටේ යුද්ධයට අපේ සෙන්පතියන් පිටත්වෙනකොට ඒ කණ්ඩායම මේ වාර්තාකරවයකුත් ඉන්න ඇතික ඒත් ත්‍රම්පය විස්තර නම් ගම් ගොත් විශාල ප්‍රමාණය ඇතුුවත් කරනවා. සමහර විට කාේ ඔය කාම්බෝජය එහම ඇත්තන් අපි රමණ්්‍යයට යන ගමනේ එම වාර්තාකරේ කියිය ඇතු දන්නන්නේ. මුලවස්ථාවන දක විල්බාවේ නයිද කියලා කෙනෙක් සියමයට උපම්පදාව වටඩම්මාන්න ස්වාමන් වහසලා රගණන්නට ගිය නැව ගමනේ ගිය විල්බාාවේ නයිද කියෙනෙක් ලිපපු වාර්තාාවක් අපි මහචාර ජේවිි දිසානායකැන් පහැදිලිරන එතුමන්ගේ ලිපියක. එතකොට ඒ එතුමන් වාර්තකරයෙක්නේ සාමන්‍ය සුළු සේවකෙක් වගේ කෙනෙක් නමුත් එතුමන් අකෘතාහස්තර දන්නවා ද දින පොතක සටහන්ලි නොවගේ ස්කුළු සිදුවම්ඇතුමන් ලියා තිබුණ මහචර ි්ජේ විිද්‍යසානාක මේක ගන්නේ මහනුවර අවදයේ කතිත භාෂාවෙන් රචනාව ල තිිචිනිසා ඒයුගේ භාෂාවලකො ආකාරර්යකල උදාහරන ටැගන් එතුවන් ඉතිහාසක් ගොන නවත් ඒ තුළලින් අපට පැහදිි වෙනවා මේ ඉතිහාස වාර්තාවන් පිළිබඳ. අපි දන්න යෝදයක්න් හලක් සන්ඩර් යුද්ධ පිළන අප ේතර දන්නන්නේයි. හල්ලක්න්ඩ රක් න සිට සහ ගස් නයස්කන වාර්තාකලු දෙන්න ග කියන් දව මහලෙක්න්ඩර් ුද මු යුද්ධේ යුද්ද සැසන් කරප පැට දධ විතාතර පට යුද්ද පක්කර පවා ඔවුන් රචනා කලා එනිසර ඉන්ඩිගෝගන කෘතිය හාආසරෙන් අපි එක හම්බෙනවනි. ැඒගේ අපිට ඉතිහාසේ දත්තනය අදගත්වෙන් සමහරරිවිට රාමාණ්‍ය දේශය පිළිබඳ යුද්ධය ගැන ොතුරු ගොන්නක් මහමස කරතුමට නොලැබෙන්න්නටත් ඇැති. රමාණ්්‍යදේශය ආක්‍රමණය කිරීමට අදලු වඋන්න. වාර්තා කරනයක් ෙද්දු න්නෑැක හිතන් අමාරු ඒකට හේතුව තමයි අ කුසුමේ නගිරත් කර ගත්තර පස්සේ වනත් මෙහිීන රජුරුවන්ට ඒවා දන්වල වනවා ඒකනි දූත සේවා දිගට ක්‍රියත්ම ගුණා එහෙට ඇන්න සෙදු පපතිවරු එහ මොකක්ද වෙන්නන සම්බන්ධ මෙ පාලික නිරත්‍රයීම දරවත් වන අපිරට ෙම ඉද ාවත් ම ට වාතා කරන ග දිකම සිද ුණ නමුත් අපි අමත කර හොද ඇති කාරණයක් තියෙනවා ඒ තමයි මේ රාමණ්‍ය දේශය සම්බන්ධ සිද්ධිය ඒ ආකස්මිකව ඇතිවෙච්ච දෙයක්. ඒ දීර්ග කාලයක් තිස්සේ අපි රටවල් දෙකාතයේ ඇති වෙච්ච ගැටලුවක් නෙවේ මේ මහාවන්සේම කියන විදියට. ලංකාවත් රාමණ්්‍යදේශයක් හැමදාම සමගි සම්පන්නව බොහෝම එකමමුත්වෙන් ජීවතවෙච්ච රජයයක් මෙතින් සිද්ධ වනේ පාක්‍රම්භාාවගේ ජවීමත් එක්ක ලංකාවේ අ්‍යන්ත්‍රය ඇතිිච්ච අර්බුදුකාරී තත්ත්ව ත් එක්ක යම් පිරිසක් මැදහත් වුණමකට. ඒක තමයි සිද්ද වනේ. ඒ නිසා රාමණ්‍යදේශ සම්බන්ධ ගැටුම අපට සලකන්න වෙන්නේ වෙනම සධර්භයක් ඇතුළි ඒ අපේ රටේ දේශපාලනයට තේරනාාත්මක බලපෑමක් කන සිද්ියයක් නවවිී. එත්තද සිද්ධ වනේ යම් කිසි වර්දවා වටහා ගැනීමක් හෝ වෙනත් පිරිසක් විසින් පෙළඹිවීමක් මගින් නැතිවෙච්ච ත්යක් නිසා. අපේ අභිමානයට යම් ආකාරයක හානයක් සිද්දුවනම්. ආර්ථිකයට යම් බලපෑමක් දෙනෙන් නැති මුල් අවස්ථාවනි නමුත් අමා අභිමානයට යම් හානයක් සිද්දුව වන. එතනදී සිද්ධ වෙන්නේ ඒවට නිවරුධ කරගැනීම. නිඒ අපේ රට ඉතිහා සම්න්ධය තීරණාත්ම ගනෑ නමුත් පාන්්ඩ රට සම්බඳධ තත්වය හෙම නෙව ඒ අතිශය දේශපාලනයකශවා එක ඉන්දියාවේ දේශාල සමඟ විජල සම්බන්ධ මේ වකට දක් ඉදයාති දේශපාල ත්වයරම්බල පාක්‍රම්භාහුගේ රාජ්‍ය කාලය කොට දෙේකට බැදවට පස්සේ ඒ රාජ්‍ය කාලය වැඩි ප්‍රමාණයක් අයිති වෙන්නේ චෝල අධිරාජ්‍යයේ ඉතාමත්ම බලය වර්ධනය කරගන්න තිබිච්චි කාලස සීමට එතර මේ කාල වෙන කොට දෙවෙනි නෑ රාජරාජ ඊළගට ඊ පසේ දෙ ඊට පස ආයිවෙනි රාජාධී රාජ තුම්විනි කොලොත්තුන්ගේ මේගේ ප්‍රබ්ල රජුර පහ න දුණ ඉදියාවේ දක්ුණ න්දයා ඇතුලි මහම මහා පරිමාණයෙන් චෝල බලය වර්ධනය වෙලා මේ කාල සීමාවෙනකොට. එතකොට ඒ ඉන්දිය ඇතුල එක පත්තිකින් චෝල බල වර්ධනයකට අනි පැත්තෙන් පාන්ඩ රාජ්‍යය ඇතුලි අරබුධකාරී තත්වයක් ඇතිවෙනකොට ඒ සතුරු රාජ්‍ය දෙකේ තිවුණන දශාලන විචල්ලෙතා අපිරටට බලපැම්මැති කරනවා අපට බලපානු එතුවට ඒ අවස්ථාවේදී ඒත්වන අර්බුදුකාරී තත්ත්වය අපිට වාසිදායකදට කළමානා කරණය කි්‍රීම තමයි පරක්‍රම් බහව කරන්නේ එනිසා පාඩට ඇතුවෙන තත්වේ පුරමිය තුචි තත්වට ඩා අතිශයෙන් අපිට සංවේදී අප පැවැත්ම සම් බන්ධයෙන් තීරණාත්මකයි එනිසා එක්ට වැඩියවධනකුම් කිරීම අතිශේ සාධරම මෙ සහ මේ ජාත්‍යන්තර් රාජ්‍ය කරණයක් එක ගත්තව තින් ඒ යුගේ සමකාලීනව ලංකාවේ සිට බලගෙනෙකුට රාම්්‍යයට වඩා ප්‍රබල රාජ්‍යයක් නිදියාව පාණ්ඩය පා ඒ ප්‍රබල රටා ක්‍රමණය කිරීම සහ ඒයට වඩා ප්‍රබලතාවෙන් අඩු රටක් ආක්‍රමණය කිර සංසන්ධනය උඩත් මහාවන්සේ කරතුරුතුවරයාට සමහරවිට මේ රාම්්‍යය පිළිබන්ධ කරුණු දැක්වීම පාන්්ඩේ පිළිබඳ කරුණු දැක්ීමට වඩා වෙනස්ස පෙනෙන්නටත් ඇති අපිට මේ අවසර කාලය පොඩ රස ති ප්‍රානාක මැදිට ගොට ැ කාය ළංවෙල යිනිස ප්‍රධාන පාගමදිට ගොඩ ද අවදු මේ සාකච්චා ඉතිරි අට අපි වලාග යක දුරුදැ හාදුරනේ අපි දැන් කාම්බෝජ සට එමනැත්තැම මෙන්න මේ රාමණ් සටනැ පිළු තාතුදුරට සාකච්චාවේ රැඳෙන්ටට කරුණු තියවාවද ශංක එෙම නැත්ත අප මේ පාන්ඩය කාරණාවට දැහැ ලබා පණඩටතාකරමය කිරීමට දැන මේ දෙකෙක් කහොල සංකගය කර ය පහසේ අප හඳුරන සන වෙනකාර මදක් කරන්න ජාතන දෙවන කර සල්ලිපිය වගේ පණ්ඩට ආක්‍රමය කලාට පස සල්ලිපිය පිහිටවන අවස්තාවයක් නෑ දෙවන සිල්ලිපිය පිටවේ මේ ප්‍රධාන හේතුවම තමයි ඒ යුද්ධය මෙහෝපෝ ප්‍රජානයාට බරපප්‍රසාද තියාගයක් දීමන හැබැයි පට අක්‍රමණ පාලි දේයක්‍රමය කලා පස්සේ අපි දන්න ඒ ප්‍රධානයට විච්චදේ නිසා ඒයාට ප්‍රධානය කරන්න මේ අග්‍යන්න ජයක්ක්තිබුණුණ මොකදේක විජාග්‍රහණයයක් බවට එක පත් වුණේ නැති නිසා. අතන පරකුම් බාරක්ජුරන් අවසිතාවේ තිබුණේ මේ කාරණය රාමාණ්‍ය දේසි අක්‍රමණය කළ කියලා සතහන්කිරීම නෙමි මේ තියාගයක් දීම මේ සරහන් කරන්න වතිුණේ තියාග දෙන්න හිල තමයි අර කාරණනාටික ලියවුනේ සෙල්ලපී. ද පටරජරජු පාණිදේශය ආක්‍රමණයේදී ඒවගේ තියාගෙ දෙල උන්නෑමි ිනිසා ඒවගේ සිල්ලිපිය බෙහුනෑ එ කාරණය. ඉළඟට මේ අනිත්ම කාරණය තමයි දැන් රාමණ්‍ය දේශේ ආක්‍රමිටය කලාහින් පස්සෙ තමයි දෙනිවට මේ පානිදේ ආක්‍රමයක නිසා මොල්රට ආක්‍රමයකිරීමේදී යම්ම අඩුපාඩු එහෙම නානම් එව්වාක් දිනවාරය හදාගනත් එක කරන්න පුුවන් එදා දෙවනිවාර මේ ආක්‍රමණය කරට වඩා බොම සැසුන් සාගතව කරපු ප්‍රබල මේ දෙයක් බාර පත් වනා පඩඩට ආක්‍රමණයේ අපිනගේ පඩට ආක්‍රමණය කිය පරිචද ප්‍රවි් ද අපි මේ ්‍යහ ඒකෙම දාකොළු සත්තමයි පනිරට යුද්දේ මෙන් ටිග කලකට පසු මදුරාපුරේහි පරාකර්ම පනි රජ කොළසේකර නම් සතුරජකු සටනට අවුත් තමාගේ පුරේ වටලාගත්විට උදව් ඉල්ලන්න සුදුසු රජකු මුළු දමදවම නොජක පරාක්‍රම් පාජතුමාගෙන් පිටිඉල්ලා දූතියන්ග වීය පිහිට ඉල්ලන්න හුට පේට නොවන නොවතත් තමාගේ පරාක්‍රම නාමෙන් පලක් නැතැයි සිතු රජතුමා ලංකාපුරු දන්ඩනාතයක් කැඳවා පනිරටට ගොස් කුලසේක රජු මරා. පනිරජුට රාජ්‍ය නිරෝල් කරදී එවයි නියම කළේය දන්නනාතතිමේද රජාන පිළිගෙන බලසම්පන්න හමුදාවක් ගෙන නැවු නගනු සඳහා මවඩු පටනට ගියය මේ අතර කොලසක රජ අමුදරුවන් සහිත පනිිරජු මරා පනිිරට අල්ලා ගත්තේය පැරකුම්බ රජතුමාටදය දන්න ඕන ලදී. එතුමා පඩිරජුගේ වංසේ උපන් කෙනකොටවත් රාජ්‍ය කෙනදීවයි ජඩනාතයනට දන්නවා යෙවීය දැමක දිගය විස්තරයක් තියෙනවා කතන්දරේ හැටියට දැ රාමණ්‍යදේ ශාක්‍රමණය කිරීමට වඩා දේශප අරුවාසයෙන් ඇතුමාද මත මතක් කළ දැ මේක මේ පරාක්‍රම රජතුන්වා පරාක්‍රම පණ්ඩු මේ පහ කරලා මරමෝණ පත් කලාර පස්සේ එට පස්සේඉට කලින් මරමෝණ පත් කරන්න කලින් චෝයන්ගෙන් ලබු ආක්‍රමණයේදී මේ නැ කොලුසේ කර මේ ආක්‍රමණයයේදී පරාක්‍රම් පණ්ඩුට ඕමනා වුණ එතනද පරක්කම බාහරජ්ජුරුවන්ගේ ආධාර ලබාගන්න. එනසා එතනදී පරක්කම පණ්ඩු පැරකුම්බා රජතුමාගෙන් ආධාර ඉල්ලා හිටියන්. දැ මේ වෙනකොට අරාමාණ්‍ය දේස ආක්‍රපණ හා වෙනත්වේ දේවල් නිසා ජාතයන්තරයේ මහිතන්නේ මැහැ පරකුම්බා රජුරුවන්ගේ නාමේ ජුදසම යුද්ධයේ දක්ස යුදාාතයෙන් බලසම්පන්න කෙන හැටියට ඒ ජාතින්ත්‍රය ලොකු පිළිගැනීමක් කීරතියක් තියෙන් නැතිම වෙනකු. එනිසා තමයි ඒ අවස්ථාවේදී අල්ලපු රටේ අපිට සම්ම රට තමයි මේ පාණ්ඩිදේසේ ඒ පාණ්ඩදේසේ ඉඳන් අපට පැරකුම්බා රජරුවන්ගෙන් ඉල්ලීම කළේ. මෙචන මේ දකුණු ඉන්දිය ආක්‍රමණය ගත්තහම බොරුමරට ආක්‍රමණය තරම් සරල දෙයක් නෙමේ ඉතාම සංකීරණ ආක්‍රමණයක් තමයි දකුණු ඉන්දියාව ආක්‍රමණය කිරීම. ඉළඟට මේ දැමිට පෙරාතප ජැක්කා රාමාණ්‍ය දේසය අරමණ දේශේ ආක්‍රමණය කිරීමේදී අර ප්‍රධාන යුදසි සැම්පතිය දෙන්නේෙක් කලෙද තමයි යුද් කලයුතු හක වේ. හැබ මේකේදී අපි දන්නවා මේ දහස් ගාන යදදුසෙබොලුම් යවනු. ඉඩ අමතරව ලංකාපුර ගෝකන් ඉරස කිත්ති ඉස ලෝක ඉරිවාස්යා පවු ජගත් විජ මෙයාද වසයෙන් ගත්ත හම සෙම්පතිවොරු පස්සාය දෙනෙක් අරතය තමයි කා් රජිමේන්තු ගන්නාවක් තමයි මේ දකු ින්න්දියාවටයව නරවාගේ දෙන්නෙක් කිය වන දනාාත කෙනෙක කියවන යුද්ධයක්ම නෙමින් සැම්පතිවරු රාසයක් උදාගෙන ක වස පරක්කම පණුග ඉල්ලීම පරිදි තමයි මේ කරන්නේ. ඉවසේ බේන කොට අපි දන්නවා මහාතත්තයේ දී මේ ඉල්ලීමට තරකුම් බාරජ්ජුරෝ හමුදාව ක්‍රැස් කරලලා තියෙද්දී තමයි කොරසේකර විසින් හන්ජුරුවොත් අමුදරුවොත් මරමෝඩමත් කරන්න. පෙරක ාරජරුවන පිට යන්න හම්ම න හිට කලින්. අරගොල්ල රමෝඩ පත් කරවා. ඉට පස්්‍යයාප පැකුම්බාරජරෝ කිය ගදද ඒ පරාක්කම පණ්න්නු දැනෑ මරලනි අමදරුවත් මරලනි හළගේ පරම්පරාවේ කාටහරහි මේ හජකම අරන්දන්නට ඕනය කියන ඒකින් තම යන්න මෙතනති තවත්කාරණයක් වෙනවා අවල් ලඟම සමීපම හට තමයි පාණ්ඩි දේසේ ජැන් ඊීට හාඩපු චෝලය නුත්මය කාලේ බරයට පත්වෙනවා පාන්ඩිදේ තුොළ ලංඟවාට පක්ෂවාාතියකෙනෙක් පත් නොවනු රාජත්තයට පත් නෝනුත් ඒ ලංකා රජේයටලක බලපයමක්කෙනවා එනිසා තමයි පරක්කම්බා හොරජරු මේකට අතකහන් නැත්තෙේ ඇති එනිසා ඉරිවස්ස මහාතත්තෙන් ඉදිරිට අපි කියෙනවට කියනා මේ තලඩිල්ල එ දරුස්කොලියට තමයි මුලින්ම පරකම් බහරජරන්ගේ හමුදාව යන්නේ ඉරිපස්යා පව් හොඩු කාල් හඳුරක් බැදගන්නවාඒ කොන්න කාල් හඳුරු කර ඉදිරිට අපි කියී විඩේ හැරිය ශාල කාාලයම් ප්‍රමාණ ඇත්තියන අප මතක් වනා හඳුර ගැන කියනකොට පොතුකිීසි ලන්දේසි ඉංග්‍රීසිහ විල හතු බලකොටු ද මුූදායින එක පත්තකින් නැව්වලට එන්න පොළුවන් මුදු මාර්ගත්තියාගෙන ලසට ඇලමාර්ග හදාගන ගෝඩබිමෙන් එන යුද්ධ මුහදු මාර්ගය එන යුද්ධත් ඒ දෙකට මුහුණ දෙන්න පුළුවන් නාවිශක්තිය මුූදෙන් අරංගෙල්ලා හමුදරහලා යුද් කරන පුළුවන් සත්්‍ය ඇතිරගන්න එහෙමන ප්‍රෘතිගශ ලන්දේසේ මුූදන්නේය කළු හමුදක්ගෙනාවේ. ඇ ඒවිදි හට තමයි මේ බලකොටුව සකස් කරන්න නාගරකුම්බාරජ්ජරු. ය යුදාගල් එලපස්යා බව ඇලවල් පත්තකගේ . සේමාවෙන් නාක හමුදාවට යන්න පුළුවන් අනි පැතෙන් ගොඩබිමින් තමයි වට කරල්ලා කඳුරු බඳන්නේ මේ රියන් ගාන වලින් මිර කියවසහන අඩි තුන්දා සැයිසියයක්ක තතරම් දෙක විශාල බලකොටුව. අිවා සම්බන්ධ කියවනෑ. ඉරිබස්සේ පහු මේ දක්වා යුතු කඳුරු බැඳගෙන කෝඩු කාල්ොල මේ දක්වා කාල සීමමා තුොල බස්සේ ුද්ධ කරමින් සුරභාරයට ගත්ත අය අපි දන්නවා මේ ලංකාවට අරගලනවා. ලංකාට අරංග ඉල්ලා මේ ඔරුවන්ග නිසාය න්‍යවත ප්‍රසංස් කරණය කිරීමටඒගල්ල යොදන. ඉට පස එවිත රක්නමි කොත්්පලඳවේීම උස්සයකුත් කරන. ද මේ තුලින් අප පේනාව කොටා පකුණන ඇත දැවට මහාවන්සය කියන මේ වෙනකොට කලින් ඒ ප්‍රස්තුවල්දී ද විජපාහල ජුරන් පස්සේ ප්‍රසන්ස් කරන කලා පස්ස ආත් ්‍ය තක කුමාරි. උරුවන්ගලි මහසය කොට තිබුණ බවක්කමට පේෙන් නෑන මේ කරණාවලි නැහත කොත්පැරඳවී මක්සිදු කළ නැවතාව ප්‍රසංස්කරණය කළ ඒ කඩයතුවට තමයි අර මේ දක්වා මේ කඳුරු බැඳගෙන ඒ ඉන්න කාලසිමා තුළ අල්ලගත්ත මේ යුද්ධේ මුල්ලවස්ථාවමය අපි කියන්නේ ජකුණ පරටට ආක්‍රමය කලා මුල්ලවස්ථාවලදී තව අභ්‍යන්තරයට යුද්ධ කරමින් ගියනෑ ඒ යන්න පෙරාතුවකරද කුන්ඩු කාල් කෙන ඒ ප්‍රදේස කඳුරු බැඳගෙන එය අල්ලගන්න අල්ල ගන්න ප්‍රදේශ වලදී ඒ කට්කේ ගන්න ගන අපේ රුවන්ගලි මහාසෑයේ වැඩට එගල්ලු යෙද්වා කියෙන කාරමය සඳහග වනා මහා වන්සේ. ඉළඟට ආපහු වේගායි කියෙන ගග ඉන්දියා වේගායි කියෙන ගඟ තරණය කරලා මේ ර්‍රාමනාත් කියන දිස්තෙක්කේ අද තියනෙන රාමනාාත් කෙන දිිස්ටෙක්කේ හල දිි චික්කෙමගේ මේ කියන ලංකාපුර ඇ ඇතුළ කොට ඇති මේ කොල්ු විසින් අල්ලගන්න ලංකාව සිංහල හමුදා විසින්. එඩ පස්සයවු මේ‍ය අවස්ථාව වෙනකොට මේ පැරකුම් බාරජරුවන්ගේ ලංකාපුරේ ඇතුළ මේ ගොල්ල මේ යුද්දේදී ක්‍රම ිකතුනක් භාවිතා කරනම කත්තමයි යුද්ධ කරලා කොටසක් මරුමොන පත් කරනවා කොටසක් ඇරත් කරගන්නවා තාකොඩසක් ඒ කොල්ල වෙල්ල සාමකාමිම තමන්ට පක්ෂ පාතිේ බවලට තෑැකි බෝගදීලා තැනතුරු දීලා ඒම කොටසක් තමන් නැතුකරගත්තා තා පිරිස. එවගේ මේ කාලසමා තුළ අපපහු නෙමතන්න අරංජයක්ගෙනවා වීර් පාණ්ඩිය ගැනේ අර පරාක්කම පණ්ඩුගේ පුතෙක් කඳකරපතේ සේ ජීත්වෙනවා කියෙන කාරණය. දෙපස් ඒනකොට ඔහු ගෙන්න්නගන්නවා. ඒෙන්න අතරවාස්සය බැයි බලකොට ඉතාම අස්සර සත්වයට පත්තුලා හිටිය එනකොට අඩුමගානේ හජගෙනකුට අවස්සය කරන අනුම් පැරඳන් රංලිදී පිගාන පවහිණය පසෙන හත්ර පිගාන පවයව මෙ. එතික දංවය පරණයාආදරය මුල්ලවස්ථාටක මංගවයම තත්කරේ පොත කියන ගයොත්තේම දිගව විස්තරක් එකත්ම යුද්ධයක් වනේ. තොන් පන් පන්නු යුද්ධය රම් වගේ. දිගේ විස්තරයක් තියවා මේක මේ හැබයි ඒ නංගං එහෙම අපේ පොලිපො විස්තර ක්ති නො ි වටන අපි දවුණන කතාරම පහඳු අදේ බුලු සසාකච්චා විරන්න බැරිවේ මේ මම කැමති යිෂංකමාන් සිරවත් මේ මාත්‍රකාවට සබන්ධ කරන්න ද අපේ ප්‍රේක්ෂක දන්නවනේ පනිිරක් කියලා පා්ඩයන් කියල ගැන්න ොකද චෝල කේරල පාන්්ඩි කියල දකුණු ඉදියනේ ප්‍රාහන වර්ගතුන ට මුොලින් ස්ොලින් බලපෑ වනහ දැව බලගම් රජ්ජුරුවන්ගේ කාලේ එහම අපට බලපෑ සොලින් ටපස ධතුෂයන්ට සෙන් රජුරයන් කාලින් පණ්ඩු පාරිින්ද කුඩ්ඩ පාරිින්ද තිරිතර දාටිය පටය. වැනිය පන්ද්‍යයන්ලෙ සැක තු එනින පන්්යන් ප්‍රබල වෙනකොට ලංකාවට පණඩයන් ලපාන ස්ොලින් බල වෙනට ලංකා ොලින් බලපාන පසුකාලුව කේරලයාට බලපෑව. ඒගේ දැ ඔය පරාක්‍රම්භාහක යුග එනවිට පාන්ඩන් සහ ලංකාව අතර කිසිම්. ම්බන්ධත ොහෝවක් ස්තරහටව ඥාති සබධතා පවා හටගන්න. එනිසා තමයි පණිරජ්ජුරුවන්ට අතවරයක් සිද්ධ වුණුහම එතුමන් උදව්විල්ලන්නේ අප පරක්්‍ර බහුරජුුවන් අපි දෙගොල් අතර නෑකමක් යාළුමිත්‍රම කට ගන්නවා. එනිසාට පෙරදවස පෙර සතියක ශංග මලිසිරකිවා රාමණ්්‍ය යුද්ධයට වඩා ජාත්‍යන්තර දේශපාලනය අතින් වැදගත් සංසිද්ධ තමයි පාණ්ඩය යුද්ධය කිය පරක්‍රම බාරජ්ජරම ඔය රාමණ්‍ය සමඟ පාත්ම යුද්දෙන් පස පාි පිරටත් එක යුද්ධ කන යුද්ධ දශපාලික නිසයි දශපාලික යුද්දේ ඇති තොරතුරු සම්බන්ධයෙන් අපි යිශංග මල්සිරගෙන් තොරතුරු දැනකම් ඔවු එතර මහවන්සේ අපිට මේ විස්තරේ කියන්නේ අ කුලසේකර කුලසේකර නැමැති පුද්ගලයා විසින් තමන්ගේ රාජ්‍ය බලය පැහැර ගැනීමට එරහිව පා්ඩ කුමාරයා පරාක්ත්‍රම බහ රජුරන්ගෙන් පිරනක් ප්‍රාර්ථනා කළ දෙැමුට පැදිලි කරන්න ක කුලසේ කර ක පාණ්ඩයෙක්ද චෝලයක්න කුලසේ කර පාන්්ඩි ඒ රජ පවුලයේම රාජ්‍ය උරුමේටයම් හිමිකමක් තිබිච්ච කුමාරයෙක් විදිරි හිටි නමුත් ඔහු දිගින්දිකටම චෝරයන්ගෙන නොදව උපකාර ගත්ත ඒ චෝලයොත් ඔහුට උදව් කළ ඒ දකුණඉන්දී ඒශපාලන ඇතිවෙච්ච පාණ්ඩ චෝල යන අත්‍රති බිච්ච දීගකාලීන සම්බන්තාවල ඉ්‍රස්රූපයක්ක මෙම කිවොත් ඔය පරාක්‍රම සහ කුලසේකර ඇතර ඇතිවෙච් මේ පා්ඩ පාණ්ඩය දො පණ්ඩේ පර්ශි ඇත් තුළ ඇතිවෙච් බලලා අරගලයේදී. කුලසේකර සොලීින්ගෙන් උදව පැතුවා පරාක්‍රම පණ්ඩු න ත පරක්‍රම පාණ්ඩයා පරක්‍ර ාහුගෙන් උද පැතුවා ලංකාය උද පැ ති පිපි අඩම් රැක්ඇවෙනවා ලංකාව චෝලයින් කල ෙන ඔනකොට රජාජතතුෝල රාජේද්‍ර චෝලාදී පසුරන කුළෝත්තුන්ග නිය පසුරනම හ දැවන්තරාජ්‍යයක්න සොරි රජ්‍යතකොට එක කුලසේකර පාන්්ඩෙක්. සොලිරටයෙන් උදව්ඉල්ලනකොට අනිත් පරක්ල පාන්ඩෑ. න්කා ල්ුව ලග ලංකාවත ොල රට නොදවන යදක්තියක් ඇතිග ටක් හැටි සැල ල හිතන්න පුලුව ඒක පැලි අනිත්තකම අමත කර හොග ද පරකරමබහ රජවෙල මේ කාලසමක අඩුමගන වරු අසුවක්විත සොලීන් ආක්‍රමණය කල නේ ඒකත් අපි අමත කර නොදන දර්්ක ගනාවක් තුළ සොලින්න්ගේ ගු අදරාජක් හැදවාඒ පත්සේ මුත් විජයබහගෙන් පස්සේ කාලසීමාවේ අපි තමම ආක්‍රමණයක් කරලා නෑ සොලින්. හම ත් කැඩ මයි පාක්‍රම් බහ දවකරන තිෙරන්නේරන්න මේ පාන්්ඩි කුමාරයට ඒකාරි ලස්සනට මහන්සේ කියනවා මෙ මහවන්සේ කොටස උපමා බහුලයි. ඒකත් අප ම කරන්න හොඳ නෑ දිගින් දිගට දිගින් දිගට මේ විස්තර කරන්නේ උපම පාවිච්චි කරලා මේ ලිව රචකයා බොහෝම නිර්මාශීග මේ කොටස රචනා කරපු. දමිතන් දියා කියන මෙ මෙහ උපමාවක්කොහො මොකක්දඇදර ප්‍රාක්ක්‍රන කුමාරෑවිල්ලා උපකාරල්ලනවා පරාක්‍රම බහ පරකන පරක් පාන්ය . මෙහෙම කියනෝ සසෝ චන්දස් සිතෝ කේනාබි බොහුතෝ මිගසත් වුණා දැන් හාවා හඳට යනෝ හඳ සෙවන ඉන්න හා හඳ ඉතින් හඳේ ඉන්න හාවට අර මිග සත්තුවන්ගේ මුරගයින්ගෙන් මොන තර්ජනයන්ද හාවයි හඳ අන්නේ වගේලු එකන පරාක්කම කු මාරයා තමංගාවට ඇවිල්ල ඉන්නේ මන්ගේ ලවත් කනෙ ගාටයිල් ත් උපකාරයක්කිල්ලන කොට ඔහු මොකට බයවෙන්නද කියලාම මේ මහන්සේගේ නතකට පරක්න හග ති මේ බල සම්පන්න බවය කියන්නේ. ඒ අනත්පත්්‍ය අපමට කරහද අප විදේශපති පත්ති අද අද අපට වි විදේශප්‍රතපත්තියක් නැති වුණට රජකාලය අපි විදේශපතිපති ඇති බණි පොත් මේ කාලති ිච්චි විදේශප්‍රතිපත්තිය තමයි චෝල විරෝධී විදේශපති පත්ති. පාණ්ඩයෝ කියලා කියන්නේ චන්ද්‍රවංශික. කට අපි ැමදාම චන්ද්‍රවංශිකනෙක්කසා ප්‍රතිපත්තියක් විදිහට සම්බන්ධයි ආවාහ යහවල්දි වනත් අප චද්‍රවංශකොත්තික තමයි ප දක්ක විේවාාහ ගේ කාලසි මවිත්තව යවද වන චන්ද්‍රවංශකොත්තික සබඳධා පැත්තුූ. කම මනෝරවාදවන ොත් පන්ිත මර නමු චෝලන්නෙක් අපේ තිබුණේ යම්මාකාරයක විරෝධීආකාල්පයක් චෝලෝ නිතම පෙරටතාක්කමනය කරන බලාගන හිටියා බල වර්ධය කරගත්ත අවස්ථාවල්දදි සහ අපේ අභ්‍යන්තරක ඇැුම් ඇතිවන කාලවෙවෙනකොට ඒ නිසා ඇත්ත්‍රම පරාක්‍රම බාහු අර අර පාණ්ඩි කුමාරයට උදව් කරන්න කරපු ඒ සිදුවීම එක්තර ආකාරයකින් අපි කෙනක්ට හිතන්න පුළන් නැති ප්‍රශ්න කඇතිතරගනීමක්කි දී ඒඇන්නේ අතිශය ප්‍රබල වෙන්න අධිරාජ්‍යයකට විරුද්ධව අපි උදව් කරනවා දේශපාලිනික වශයෙන් අසරන වෙලාඉන්න කෙනෙකුට නමුත් ඒඒ අනිපැත්තෙන් අපි සල කළ බැලුවොත්තහෙම චෝලයන් කෙරෙහි දේර් කාලින අපේ තිබිච්ච විරෝධහ කල්පය මුල් කරගෙන ඔවුන්ට අම්මාකාරයක ප්‍රෙදවීමක් සිද්ධ කිරීම සඳහා යම්මාකාරයකින් අනිපැත්තෙන් තමන්ගේ බලය තුළනය කර බැලීමක් සහහා පරාක්‍රම් බහව විසින් උපකාරගත බෝපේනු එතර මෙතනදී මාවන්සේ තියෙන විතරවලට අනුවනම් පා්ඩි කුමාරයට උපකාරනවා මං කලින්කව්වාගේම කුල සේර කියල කැනෙ පාණ්ඩ වංශයටම යිත කුමාරයක් එතකොට ඔහුට උපකාර කිරීමේ ප්‍රතිඵලයක් විදිහට මහාවන්සේ කෙනෙ විදිහට ලංකාවෙන් විශාල සේනාවක් යැවනු. හැබැයි ඒ යවන සේනාව සම්බන්ධයෙන් මහාවන්සේ තියන මේ දීර්ග විස්තරය ඔවුන් දිගින් දිගට දිගින් දිගට ගම් නියම්ගම් විනාශක කරමින් මහාපරිමාණ ජයග්‍රහණ ලබාගැනමින් දෙමුළුන් දහස් ගනින් ඝාතනය කරමින් තමයි මේ දිරිටය දකුණුන්දේ විශාල විනාශක් සිද්ධ කරනවා මහාවන්සේ අනු ඒ වනාට ඇත මිතිහාසක්නියෝ කැමති නෑ මහාවන්සේ තියන මේ විස්තරය මේ ආකාරයටම පිළිගන්න දැන් මධ්‍යස්ත ඉතිහාසකරු උදාහරණයක් විදියටට කිවොත් එෙම නේලකටශාස්ත්‍රී නේලකට ශාස්ත්‍රී හොගේ ලේඛනවල පැහැදිලිවම පෙන්නුම් කරලා තියෙනවා මහාවන්සේ තින මේ ඇතැම් කොටස් මේ යුදධ ජයග්‍රහණ පිළිබඳ කොටස් අතිශයෝග තින් යුක්ත බව. ඒවා ඒ ආකාරයෙන්ම පිළිගැනීම අසීරු බවසා ඇතැම් පුර සාරම්මට්ටම තියන බව. ඉනිසා නීල කට ශාස්ත්‍රීය අපට යෝජනා කරනවා මේ පාණ්ඩ ආක්‍රමණය තේරුම් ගැනීම සඳහා. ඔහු ජුගලවන්සේ කියලා හඳුන්වන මහාවන්සේ තියන මේ කරුණුවලට අමතරව දකුණු ඉන්දාවෙන් ලැබෙන අබිලේකන්. සංසධනය කරලා ඒ දෙකත් එක්කමක තීරුම් ගැනීමේ අවශ්‍යතාව තමංහිතන්නෙත් ඒක ඉතාමත්ම සාධහරන යෝජනාව ඒ නිසා දීර්ග කාලින සටන් අපිේ වැඩසරහන අහනායට මිට පෙරවිත්‍ර කලාගේ එක එක විස්ත්‍රර කරන්නේ අර පරක්‍රම බහුගේ සටන් විස්තර කලාවගේ මොකද ඇත්‍ර මේ අතිශ්‍යය වියාකූලයි ඉතිහා සකඥන් පවා මම්මමුලා වෙලා ඉන්නවා මේ ගම් නම් සහ පුද්ගලනා අතරි. එනිසා අපි මේක අපේ ශ්‍රාවකයන් දිපත්කොත් හෙම වලුත් මමුලායනවා. එනිසා අපි ඉතාමත් සරලව ඇගියල් ඔවු ඉතාමත්ම සරලව කිව්වත් මහාවන්සේ මේ පරිච්චේ දේ තියෙන්නේ ලංකාවංගිය සේනාව දකුණු ඉන්දියාවේ එකින් එක එකින් එක නගර විනාශකරමින් අර කුලසේකරව මදුරාපුරයෙන් පලවාහරමින් ඊළන්ඟ ඇත්ැම් වෙලාවට චෝලයින් යටතේතියෙන චෝල සාමන්ත පාලකන් ඇට තින ප්‍රදේශපවා ආක්‍රමණය කරමින් ඒවා ගිනිබත් කරවා ගිනිත් කරමින් පස්තු කොල්ලකමින් දේවාල කොල්ලකමින් රාමේෂරුමගේ මහා දේවාල කොල්ලකමින් ක අනර සොලීන් ඇවෙල ලංකාවේ වෙහර විහාර කොල්ලකමින් ගම්නියම්ගම් ගිනි තබමින් ගියා වගේ අපිත් යන එලෙසි න යන කොටිින්ම කෙනවා ඇතැම් වෙලාට ස්රින් පවා ත්‍රස්ථ වනා කියලදීම. මේ කරන්න විනාශයේ දැන් එක බිලේකනයක් කම්බිලාති නවා ආර්පාක්කම කන තැන ඒක පිහිටවන්නේ අ පල්ලවරායර පල්ලවරායර කියලා කියන්න මේ සටනේ දක්කලුව සොලීින් නියෝජනය කරපු ප්‍රධහන නළුව කල තමයි කියන්නේ. හතා ප්‍රධාන චරිත පල්වරායර ඔහතම අවසනයේ දී අපේ සේනාපති ගාතනය කරන්න පල්ලවරායර. ඔහුගේ පියා හගේ පා පියා විසි පිහිට ඔපු ලිපියක් තේවා ඔය ආර්පාකම් ස්ථානයි. එ ඒක කියන්නේ ලංකාවෙන්ගිය පිරිස් අරවිදිට මහාපරිමාණ වශයෙන් විනාශක් සිද් කරම යනකට ත්‍රස්තව වනාබයි ත හුගේ පා බෙන්ංගාලිින්දලාපක් කෙනෙක් කියලා මයි හිලකට ස්ත්‍රි පෙන්ෙල ල එටස ඔහු ගිහිල්ලා මේ දෙවියන්ගෙන් පර්ත කරවා ඒ සෙල් සෙල්ලිබිදී එහෙම දෙවන්ගේ නාශිර්වාද පාර්ථනා කළ මේන ආක්‍රමික සේනාව නවත්වන් ඔවුන්ගෙන් සිද්ධවෙන්න පුළුවන් පැහැරගැනීමම් පලක්වන් දේවස්ථානය ආරක්ෂාවෙන් හ දෙවන්ගේ නාශිර්වාද පාර්ථනා කලාග කියලගි හිල්ල. ඉර සිකින මේ විදියටට දෙවන්ට පුද පූජාකනනා කණ්ඩව දෙවියන්ට දවස් විසිටක් පුද පූජා පවත්තනකොට ලකා සේනාව සම්ූර්ම විනාශ්නායකෙන් ආරංචිය ඕගේ පුත්‍රයාගෙන් ඒක පල්ලවරායරගෙන්. මට දෙනගන්න ලුණ එනිසා මේ මහවන්සේ තියන මේ තොරතුරු හැම එකක්ම කොහොම වනත් ලංකා සේනාව දක්ුණු ඉන්දාවේ මහා පරිමාන කැලම්ඹීමක් ඇති කලායකන එක අපිට සැක්කරන්තරන්දයක් නෑ නමුත් ඉතිහාසක්න එකඟ වෙන්නේ නැත්ති මේ කතාව අවසාන කොට සම්බන්ධි ඒ කියන්නේ වන්සකතාව අපට කියන්නේ කොහොමද මේක ඉවර වුණේ ගිල් එද තමයි ගැටලෝති මේ කිවරුණේ එතකොට අපේ රටග සෙන්පතිවු ඔයි ලංකාපුර ජගත් විජය මේ වගේ සෙන්පතියු විධ උපකරම පාවිච්චි කළ එකක් තමයි රජුවම සටන් කරලා ගිනිබත් කරලා විනාසළ දැම්මා සමහලාට අල්ලස් දීලා නැත්තම් ප්‍රසාධදීලා තමට ඇටත් කර ගත්තා සමහරයිව සාකච්ා මාර්ගෙන් යටත් කරගත්තා සමහරයගෙන් පැහැ ගත්ත ස්ාර නැවත ුටමද ලවුන තමට නැතු කරත් නොයෙකුත් ක්‍රම ේදවලට ඒගොල්ලො තමන්ගේ ජයග්‍රහණය කර ගිය. නමුත් මොකදන්තිමටේ අසයි. මොකද අන්තිමට වනේ එනිස උතුහලය සහිතයි මේ ටනාටකයක් වගේ ඉදිරිට ගෙනයන්නට වෙනවා ගොද අපේ කාලය හමාමරල තියවා. මොකද අවසානයට උනේ කියන්න ප්‍රශ්නයට කෙටියෙන් උත්තර දෙන්නට බැහැ. එකේ මයි කඳරට තිශෂක මාර්සසිට දීරකල සසාචා කරන්න මාත්‍රකාාවක් තමයි. ලංකාවෙන් ගිය සේනාව මේතරම් මහා වික්‍රමයන් පවත්වමින් මදුරාව ආස්ත්‍රිත මදුරාව ආක්‍රමණය කරන්නට පැමිණිට සොලි සේනාව වනසමින් ඔවුන් සතු ධනය කොල්ලකමින් ගිනිබත් කරමින් මහා ජයග්‍රාහිීව ආරම්භ කරපු සටනට අවසාන සටන් විස්තරය කොයියාකාරද. න වාකග දක වර නැතුව හොඳරු යිතිහාසික තොරතුර රක් සමසා චා කරන්නට අපට කාලය මදී අපේ අදදිනට කාලයේ හමරවී ඇති නිසා එනිසා අද දිනයට හැන දරන්ට තු න් තුති න් ව හදරට පින්දෙමින් ප අප ඔබින් සගන් ලබන සතිහමන ලාපරොතු බ සැම අඩා ආු හෝ වේවා.